ආයුබෝවන් හැමෝම පිළිගන්න අපේ පළවෙනි වැඩසටහනට අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනයේ හදාරන සහ උසස් අධ්‍යාපන විශේෂයෙන්ම යංග ඉන්න සිසුන්ට අපිට දෙන්න පුළුවන් උපදේශ මොනවාද මේ කොවිඩ් අසංගතයත් එක්ක මේ රටේ ඇත්තලා තියෙන තත්ත්වය ලෝකයේ ඇත්තලා තියෙන තත්ත්වෙත් එක්ක ළමයිට වේලෙන් කරන්න හොඳම දේවල් මොනවද සහ කරන්න සුදුසු දේවල් මොනවද කියලා කතා කරන්න අපිත් එක්ක අද හර්ෂ පෙරේර එක මහත්මයා එක්ක වෙලා ඉන්නවා අපි මුලින්ම පටන් ගමු ब्रीफ එකක් දෙමු අපි මොකද්ද මේ ලා තියෙන தත්ත්වය සහ ලෝකයේ தත්ත්වය අධ්‍යාපනය සම්බන්ධව ඔව් මෙහෙදි මම දැන් ලෝකේ අපි බලපුවා දැන් අපි මම ස්ටඩි කරන්න ගිය 2002 වගේ ඉතින් 2002 2007 දී ගෝල් ඉකොනොමික් ක්‍රයිසිස් එක වුණා GFC කියන්නේ ග්ලෝබල් ෆිනෑන්ෂල් ක්‍රයිසිස් එක ඊට පස්සේ ඒ 2007 පස්සේ 2020 ඉතින් ඔය දෙක අපි ඇත්තටම දැන් පහු කරගෙන යන්නේ ඉතින් මට වගේ කෙනෙක් නම් අපි චරම ඕක ගණන් ගන්න මේ වගේ දෙයක් වුණා කියන එක ඇත්තට මම නම් ඒක ඇත්තට ඌට දැනීමකුත් නැහැ. ඉතින් මම කියන්නේ දැන් ඒක දැන් පොඩි කාලේ හිටියා ඔය ලංකාවට පොඩි තාම කැරලි ගියේ කාලෙත් අපි හිටියේ ඒව මුණ දීපෙන්න අපි ඒක ප්‍රශ්නයක් නම් කරගත්තේ නැහැ අධ්‍යාපන දේවල් කරගන්න. මම ගොඩක් වෙලාවට අපි දකිනවා දැන් අය ගොඩක් වෙලාවට අපි දන්නේ Facebook වල social media වල ළමයි දාන ළමයි ගොඩක් ඇත්තට confused. ඇත්තටද මම කියන්නේ ළමයිට මේ එකපාරට මේ පිටරටක study කරන්න යන්නවත් इंग्लिश नॉलेज अड़ूलामें सोशल मीडिया सोशल मीडिया यूज कर ඒ වගේ වුණත් ඒ දේවල් කරලා අර දේවල් ඉම්ප්‍රූව් කරගන්න නම් හොඳ නැහැ. කියන්නේ හොඳ දේවල් ගන්න. මේ වෙලාව හොඳ දේවල් ගන්න දැන් සමහරට අපි ගන්න තනියෙන් කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වල හරි කර ගන්නවා. ඒකම ග්‍රැෆික් ඩිසයිනින් වල හරි කර. හැබැයි ඒක කරා කියලා අර එයාට මන් දන්නවා ඉදිරියට යන්න බෑ. ඉදිරියට යන්න අනිවාර්යෙන්ම මොකක් හරි හොඳ පෝස්ට් එකක්. ඒ කියන්නේ එක ඩිප්ලෝමා එකක් එක ඩිග්‍රී එකක් අනිවාර්යෙන් කරන්න. මොකද ජොබ් වර්ල්ඩ් මාකට් එකට ගියාම අනිවාර්යෙන් කෙනෙක් බලන්නේ ඒවා. නැත්නම් දැන් අපි රටක් කියන්නේ ऑस्ट्रेलियन गवर्नमेंट ऑस्ट्रेलियन सिटीजन के लिए अभी तो पेमेंट करा कोविड के वेला तो पेमेंट क्या करा ये प्रश्न है ना ना लंका वाला में ये ना करने तो लंका वाला में संपूर्ण ना एक ने बिना बिना देवाल करो ये मुकद्दे में नहीं ये लम्हे का अत्तर ना आला देवाल लगे ना तो तेरे मां क्या नहीं कर गुड़ा करा तमाम अभी देखा था दिया देवाल मां क्या गुड़ा करा के बोल बाला में सॉफ्ट स्किल डेवलप कर करना था इनको गुड़ा में सोशल मीडिया के यूज कर ये मां क्या नहीं कर मां क्या හරියට අවුරුදු 19 යනනම් හරියට 19 20 21 22 23 විතර වෙනකන් හරියට තමන් ඒ දේව ටාගට් කරලා කරගන්න. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. පිටරට යනවාද ලංකාවේ ඉඳන් මොනාරි කරනවාද ඒක නෙමෙයි මම කියන්නේ. අර දේවල් හදා මොකද ඒ දේවල් හදාගත්තේ නැත්තම් 24 25 26 පැනලාට පස්සේ දැන් මේ අවුරුද්දත් එකක් ගියා දැන් කොවිඩ් එකයි. ඊට පස්සේ දැන් මේක දැන් තවත් එකක් ගියා. ඉතින් ඔහොමගේ අවුරුදු දෙකක් විතර. ඒතර අවුරුදු දෙකක්ම ළමයි කපිටට අවුරුදු 19 ළමයි ඉන්නවා. අවුරුදු 21 විතරට මොනවත් කරලා නැහැ මේක. ජොබ්ස් වලට ගිහිල්ලත් නැහැ. ඔව්. ඒතකොට ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක නතරත් ප්‍රශ්නයක් වෙනවා කවදා හරි. ළමයාලා ගොඩක් රටකට වැඩි. Tamanට මේක ප්‍රශ්න වෙන. Taman එක දෙක ප්ලෑන් කරගන්න. ඒක මම කියන්නේ පොඩි දෙයක් හරි කරන්න. පොඩියට හරි ඉගෙන ගන්න දෙයක් කරන්න. ඒ ඉගෙනගෙන බලන්න එතනින් එහාට යන්න පුළුවන් දේවල් බලන්න. නැතුව අර කිසිම දෙයක් ගෙන ගන්න නැතුව ඉන්න එක වැරදියි. සෝෂල් මීඩියා වල හැමෝම එක එක පස්සේ දුවනවා. එක එක පස්සේ දුවනවා. දැන් අපි දැකලා තියෙනවා සමහර entrepreneurships කියලා online ප්‍රෝමියෝ කරලා ඒක ඇත්තටම ලොකුට success වෙන්නේ නැහැ. දැන් අපිට ඉන්න කලින් මොනවා දැන් ඇමරිකා වගේ රටවල් වලට ඇවිල්ලා තියෙනවානේ. ඒත් ඇමරිකා වගේ රටවල් ළමයි මොකක්ද කරන්නේ? එක්කෝ ඒගොල්ලන් technical education එක හොඳට තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට vocational education technical ඔක්කොම හොඳයි. යුනිවර්සිටි එඩියුකේෂන් එක වෙන වෙනම. සමහර ළමයි අවුරුදු 14 15 වෙනම
පාට් ටයිම් ජොබ්ස් කරනවා. ඒතකොට ලංකාවේ ළමයි කේම කරන්නේ නැහැ ඇත්තට. ඒතකොට මොකද වෙන්නේ? ලංකාවේ ළමයි කවුරුදු 20ක් 23ක් විතර නැකම් ජොබ් මාකට් එකකට නැහැ. ඒ ළමයාට පර්සනල් self development එකක් නෑ. ඉතින් මම කියන්නේ ඒකයි දැන් අපි කියන සාමාන්‍ය හොඳ ස්කෝල් එක වගේ යන ළමයිට ඒ ප්‍රශ්න නැහැ ඇත්තට. ඒ ළමයිගේ තියෙනවා family background එක තියෙනවා. දැන් මම කියන්නේ සාමාන්‍ය ඉන්න ළමයිට අනිවාර්යයෙන් මොකද තමන් හරිගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට හරියට මාර්ග උපදේශක දෙන තැනකට හරි ගිහිල්ලා තමන් කොහේ හරි කමන්න ලංකාවේ කොතන හරි කමන්න නැහැ. ඒකෝ අපි දන්න IT ප්‍රෝග්‍රෑම් එක BCS හරි UK AB හරි ඒ ඕනම දෙයක් කරාට ප්‍රශ්නයක් නැහැ. තමන්ට හරියට දෙන්න. නැතුව තමන් හිතලා කියන්න එපා මේක කරොත් හරි කියලා. මොකද තමාට එයාගේ යාළුවෙක් ආයි. ඒ යාළුවත් දන්නේ ඒ යාළුව දන්න දේ. මොකද සමාට දැන් අපි දන්නවා ඒ අපි විහිළුවට එක්සැම්පල් එකකට කියනවා Facebook ආවේ Harvard University ඩොමෙට්‍රික්. ඒක 2002 1999 2002 ආපු දෙයක්. ලංකාවේ ගොඩාක් කරලා ඔක පොපියුලර් වෙලා ගියේ මම හිතන 2009 10 විතර පස්සේ. ඒක රී දැන්. ඒකට හිතන්න අපේ අයට වැඩිය ඒ ළමයි ඒක ඇබ්සෝබ් වෙලා තියෙනවානේ. සෝෂල් අපේයට ඒක ඇබ්සෝබ් වෙලා කිසිම පස්සේ එන්නේ අපිට පස්සේ එන්නේ. ඒකට ඒ පස්සේ එනකොට අපේ අයගේ හිතන විදිහත් පස්සේ යන්නේ ඇත්තට. ඒක අපිටුණත් ඒක තේරෙනවා. ඒතකොට ඒක හොඳ වැඩේ තමයි අර ඉක්මනට හරි දෙය දැන් සමහරට හොඳට වෙල් එක්ස්පීරියන්ස් කියන කෙනෙක්ගෙන් වුණත් ඒක අහන්න පුළුවන්. මොකද්ද කරන්නේ? මොනවා දෙයක් කරලා තියෙන කර්යයේ. අන්න ඒ වගේ දෙයක් කරනවා නම් හොඳයි ඇත්තට. ඔය මොකද දැක ලංකාවේ ගොඩක් ළමයි තරුණ පරපුරේ දාන මේ ඉස්සෙල් ඉතර අතර ඉන්න කට්ටිය ගොඩක් අය තමන්ගේ ජෙනරේෂන් එක කරන දේන් පස්සේ යනවා. සමහර කට්ටියට ඉඳලා ඉట్లాක හරියන්න පුළුවන්. ඒනට බහුතරයක් කට්ටිය ෆේල් වෙනවා. කොහෙද හරියට හරි এডুকেෂන් නැතුව හරි පාතකද හරි එක්ස්පීරියන්ස් නැතුව කෙලින්ම ගිහිල්ලා ගන්න. හැබැයි අර මේ හර්ෂය කිව්වා වගේ අර ඕස්ට්‍රේලියාව වල හරි ඇමරිකාවේ කට්ටිය අවුරුදු 16 ඉඳන් පාට් ටයිම් ජොබ් එකක් කරලා පොඩි හරි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒගොල්ලෝ ජොබ් එකක් කොහොමද කරන්නේ බිස්නස් එක. හැබැයි ලංකාවේ ළමයි කෙලින් ෆේලර්ස් වල කෙලින් ඔන්ටර්ප්‍රනර්ෂිප්ස් වලට ගිහිල්ලා ස්ටාර්ට්අප්ස් වලට ගිහිල්ලා ෆේල් වෙනවා. ඒතර ඒ වගේ ළමයින්ට මොකද්ද දෙන්න පුළුවන් හොදපද? ඒ කියන්නේ මොකද්ද කරන්න දැන් කිව්වා අපි ගොඩක් කතා කරා මේ කෝර්සස් කරන්න එහෙම මෙහෙම කරන්න කියලා. ඒගොල්ලන්ට අපි හිතමු දැන් කෝර්ස් එක කරන්න නැතුව නැත්තම් ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් දේවල් සමහර අපිට වෙන ඉන්ටර්නෙට් එක බලලා YouTube පාච් එකලා බලන්න දේවල්. ඔව් දැන් මම කියන්නේ මෙහෙම දැන් ලංකාවේ ඔය ස්ටාර්ට්අප් කියන වචනේ ගොඩාක් පොපියුලර් නේ 2015 න් පස්සේ. ඔව් 2015 පස්සේ තමයි ඔක ස්ටාර්ට්අප් කියලා වචනයක් නේද? ඇත්තට ඒක අමුතු වචනයක් නෙමෙයි. දැන් ඔක ස්ටාර්ට්අප් එකක් කියන්නේ නව නිපියුමක් මොකක් හරි අලුත් දෙයක් බිස්නස් එකක් කරලා ඉස්සරහට එන එක. ඉතින් ඒක මම කියන්නේ දැන් මිනිස්සු වරද්දකට දැන් අපි වඩාට සමහරවල් දකිනවා ස්ටාර්ට්අප් එකක් කරන්න ගියාම මුලදී වියදම් කරලා තියෙන රුපියල් 10000 පාද එක්ක ගිහලා කොළඹ වටන එක දකිනා ගොඩක් කරලා එක්ක කෆි ෂොප් එකකට ගිහලා කෆි මේවා බීලා ඔක්කොම අරලා මේ මීටින් එකේ මීටින් එකේ ගත්තා කිව්වා. මං කියන්නේ එහෙම කරන්නත් එපා. දැන් තමයි අපිට කියන්න අමාරුයි වා මේ දේ කරන්නද මේ දේ කරන්නද. මොකද ලංකාවේ හොඳම වැඩේ තමයි මම කියන්නේ ගොඩක් කරලා බලන්න ස්ටාර්ට්අප් කරන අයට ඒ එලියෙන් කොළඹින් එලියෙන් තියෙන ඔපචුනිටීස් මොනවද කියලා. මොකද දැන් කොළඹ අවර්ට් එකම ඇවිල්ලා අපිට කොළඹ අවට ගොඩක් වෙලාට ඒ සල්ලි තියන අයට වෙනාට ඒ අයට නොලෙජ් එකක් තියෙනවා. එතකොට මෙයාලා අලුත් ප්‍රොඩක්ට් එකක් පිච් කරනවා කියන එක සමහරට කොළඹ ඉන්න අය ඒ ප්‍රොඩක්ට් එක දන්නා ඇත්තට. එතකොට මම කියන්නේ මේ දුර ඉන්න අය දන්නා ඒකද බොරුවක් කියලා මේවා කරන්නේ. ඒ වුණාට තමන්ට මාකට් එක යන්න පුළුවන් ඊසි විදිහ තමයි මම නම් කියන්නේ. දැන් මම ගොඩක් කරලා අපි එක්සැම්පල් අපි නුවර වගේ ගත්තාම ගොඩක් අය නුවර බිස්නස් කරනවා ඇවිදින්නේ ගොඩක් ගාල්ලේ මාතර පැත්තෙන් ආපු අය ඉන්නවා. ඒතර ඇයි ඒ කාලේ එහෙම වෙන්න කරේ? ඒ සමහර අය බිස්නස් හොයාගෙන මම කරන ස්ටාර්ට්අප් එකක් කරනකොට ඔන්ලයින් ව බිස්නස් එකක්ම කී කියන්නේ. මොකද ලංකාවේ දැන් ඔන්ලයින් ඒ කියන්නේ ඔන්ලයින් එක තිබ්බට ලංකාව වගේ රටකට මම හිතන්නේ ඒ තරම් ඔන්ලයින් ව බිස්නස් එකකට යන්න පුළුවන් කියලා. මොකද අපි ලිමිටඩ් ක්‍රවුඩ් එකක් නෙමෙයි. ඒතර අපි කොහොමද කරන්නේ? දැන් මේ කාලෙම අපිට තේරෙනවා අපි ඔන්ලයින් උගන්නන්න යන එකත් අමාරුයි. ළමයිට මාර අමාරු උගන්නන්න. ඒක ලෝකෙම වෙච්ච දෙයක්. මම කියන්නේ අර හැමදේම බලන්න තමන් ටිකක් ෆිසිකල් විදිහට පටන් ගන්න බලන්න. ඒක කොවිඩ් එක තිබ්බද තමන්ට කොවිඩ් හැදුණාද නැද්ද කියන එක නෙමෙයි. ඒ කියන්නේ තමන් ෆිසිකල් විදිහට ඒ රජවල් රජේ කියන දේවල් හරියට නීති උපදේශ අරගෙන තමන් ඒ දේ හරියට කරලා හරියට කරපුවම තමන්ට ඒක හිතෙනවා. තමන්ට grocery එකක් පටන් ගන්න පුළුවන්. දැන් අපි හිතමු එකපාරට online business එකක් කරන්න අපි කියමු grocery shopping online කරනවා කියලා. එතන එයා දන්නේ නැහැ කෙලින්ම අර mainly physically කරන දේ. එතන supply chain එක ගැන දන්නේ නැහැ. අපි කොහොමද බඩු store කරලා තියන්න ඕනේ කියලා දන්නේ නැහැ. අපි හිතමු basic අපි inventory එකක් කරගෙන යන හැටි තේරෙන්නේ නැහැ. එතන අපි කොහොමද ඒක maintain කරන්නේ? අපි online step එකකට ගිහිල්ලා ඉස්සරවට
මංකියනන බේසික් දේ තියෙනවා අපි කියමු පැලට් එකේ බඩු ටික ස්ටොක් කරලා තියෙන මොන ටෙම්පරචර් එකේද කවුද කස්ටමර්ස්ලා එතකොට අපි එකපාරට අපි හිතමු කස්ටමර් කෙනෙක් දැන් අපි දැන් මං කිව්වේ කවර් කෙනෙක් දුරින් ඇවිල්ලා එකපාරට කොළඹ කරන්නද කොළඹ ඉන්න කස්ටමර්ගේ ඒ කියන්නේ බිහේවියර් පැටර්න් ඩිමාන්ඩ් පැටර්න් එක වෙනස් වෙනවා එතකොට අපි කිව්වොත් එහෙම නෑ ඔයා මේ විදිහට කරන්න ඕන සමහරට කස්ටමර් එක ගණන් ගන්නෙත් නෑ තොර හොඳම වෙලේ තමයි තමන් මාකට් එකක් හැම වෙලාවෙම කරලා තියෙනද Facebook එක තමයි වන්නම් කිය හොඳ එක්සැම්පල් ඒගොල්ල මුලින්ම පටන් ගත්තේ ඔබට සිරියගේ ඩොමෙට්‍රි එක පටන් ගත්තද එහෙනම් ඒගොල්ලන් තිබ්බනේ එකපාරට US මාකට් එකක් කියන පස්සේ තමයි ග්‍රැජුවලි තමයි ඒක ගියේ ඒක හොඳ එක්සැම්පල් මං කියන්නේ අර ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න ඕක ලොකුවට හිතන්නේ නැහැ මේක IT කම්පැනි එකක් මං e-commerce කරලා Facebook හරි page හදාගෙන එහෙම නේ මං කියන්නේ physical විදියට මුලින් පටන් ගත්තට පස්සේ ඉමීට තමගේ network එක හවුනාට පස්සේ ඉමීට ඒක add advantage එකක් විදියට online එක කරන්න පුළුවන් ඒ වගේ මං ඊටම ගන්න ප්‍රශ්නයක් මේක ගැන සවල් උත්තර දෙන්න බලයි ඇයි ලංකාවේ ගොඩක් ළමයි ගොඩක් තරුණයන්ට business පටන් ගන්න යන කට්ටිය හැමතිස්සෙම අර first step එක නැතුව හැමතිස්සෙම steps 10ක් ඉස්සරහට ගිහින් එතනින් පටන් ගන්න නම් fail වෙන මොකක්ද ගැහිතන reason එක මොකද එහෙම වෙන්න ඒක මෙහෙමද ඕක දැන් අපේ example අපිටත් ඕක තිබ්බා දැන් මම මතකයි අපි මුලින්ම job එකක් පටන් ගන්නකොට එකක් සමහර දැන් අපි college school එක ගියානේ දැන් අපේ ඉන්න කවුද මේ එකෙන් අපිට වැඩිමල්ද සමහර හොඳ ජොබ්ස් කරනවා හොඳ තැන් වල වැඩ කරනවා එතකොට අර අපිට පොඩි එක පොඩි අර පොඩි හිනමානයක් වගේ යනවා එකපාරටම අපි පොඩි එකක් කරොත් එහෙම අපි නිකන් අපි ඉස්කෝලේ හරි ඔය කට්ටිය අපි පිළිගන්නවා අපි ඔන්න ස්ටේටස් ප්‍රශ්නයක් තියෙනවා මම දන්නේ මගේ පර්සනල් වෙච්ච එතකොට අපි හිතන්නේ අර දැන් මම ඒ 96 එලවස් කරලා අවුරුදු එකමාර දෙකක් විතර ගෙදර හිටියා ඇයි ගෙදර හිටියා මම හිතුවා නෑ දැන් මේක කරොත් හරියන්නේ නැහැ සේල්ස් රෙප් කෙනෙක් වුණත් හරියන්නේ නැහැ ඒක හර ලැජ්ජයි අපිට ඕනේ පාඩ එක්සිකියුටිව් කෙනෙක් වෙන මැනේජර් කෙනෙක්. ඉතින් මං කියන ගොඩක් වෙලාවට අර ඒ අනිත් එක දැන් පිටරටකදී ඕස්ට්‍රේලියා හැම රටක වෙයි ඕස්ට්‍රේලියා කැනඩා UK වගේ රටවලදී ළමයි අර පොඩි කාලේ ඉඳන් වැඩ කරනවානේ. අවුරුදු 13 14 ඉඳන් වැඩ කරනවා. ට්‍රේනින්ග් හරි මොන හරි කරන්න ඕන එකක් කරනවා. ඒතකොට ඒක ළමයි හැමදේම කමියුනිකේෂන් ස්කිල්, කස්ටමර් සර්විස්, කොහොමද කොන්ෆ්ලික්ට් සිටුේෂන් එකදී වැඩ කරන්නේ. ටයිම් හැන්ඩල් ඒ ටික ඇඩ්මින් මේවා ටික ඔක්කොම ඉවරයි. අපි ඩිවලොප් වෙන්නේ අවුරුදු 20 පැනනට පස්සේ. එතකොට අපි බලන්නේ අර අපේ වයසත් එක්ක ඉක්මන ඉක්මනට කරගන්න. මොකද සමහරට අපි අවුරුදු 20 දි බලනවා අවුරුදු 28 එක්කෙනා achieve කරලා තියෙන දේ විදිහට කරා. ඒක මාසෙද ඒක මාසෙද ඒක කරන්න බෑ ඇත්තට. ඒක අපි realize කරන්න ඕනේ කොහොමද? මම කියන්නේ අර ඒ තමන් ඒක හබන් ඒක හැමදාම කියන්නේ මුලින්ම ලොකුවට invest කරන්න නැතුව පොඩි basic එකෙන් තමන්ගේ තියෙන සමහරට තමන්ගේ ගෙදර තියෙන දෙයකින් හරි කමන්නේ පටන් ගන්න පොඩි එක. ඊට පස්සේ පටන් ගත්ත දවසේ තමන්ට කැපිටල් එක වැඩි වෙනකොට ඒක මැනේජ් කරනකොට ඊට පස්සේ වෙන ඒවා try කරලා බලන්න පුළුවන්. ඒතොර ඒක fail වුණා තව ඒක ප්‍රශ්නයක්. සමහරට ඒක fail වුණා මාස 7ක් 8ක් ගිහිල්ලා ඒක pick up වෙලා ඉන්න පුළුවන්. තමන්ට අර enthusiastic ගතිය තියෙනවා නම් ඒක කරලා එච්චරයි මම කියන්නේ. අර මම කියන්නේ එක පාට් එක යන්න බෑ. සමහරට දරා ගන්න පුළුවන් වෙනවාට. බැලුවා ඒ වුණාම නේ දැන් අපිට හොඳට සමහරට ෆේස් සෝෂල් මීඩියා වලත් අපිට පේන්නේ ළමයි හර අරකින් අපිට සල්ලි එන්නේ නැහැ මේකෙන් එන්නේ නැහැ මේ වෙලාව මොකක්ද හොඳම එතකොට ෂෝට් කට් හොයන්න ෂෝට් කට් නම් ෂෝට් කට් නම් හොයන්න බෑ ලයිෆ් එකේ ෂෝට් කට් මාරම ආවේ එහෙම නැත්නම් අපි කියමු මෙඩිසින් ෆීල්ඩ් එකේ ડોක්ටර් කෙනෙක් අවුරුද්ද මෙඩිසින් ඩිග්‍රී එකක් දෙන්න පුළුවන් නැහැ නේද ඔය බයක් කරලා රෙසිඩෙන්ෂල් එක ඔක්කොම කරලා නෙමෙන්නේ ඉතින් ඒක උනා වෙන අමාරු වෙන්නේ ඒක කවදාකවත් ලීසි ඉන්වෙස්ටර්ස් කෙනෙක් වෙන්න තවද කොච්චර ක්‍රිකට් කෙනෙක් ඔතන පීක් එකට එලීට් ගාන එලීට් විදිහටම එන්න අවුරුදු 15-16ක් යනවා සමහර ප්ලේයර්ස්ලා. ඒ කියන්නේ හොඳටම තමන්ගේ සුපර් පර්ෆෝමර් එක වෙන්න. ඉතින් ඒක හරිය අමාරු ඒකේදී ඒකෙන් තමයි කියන්නේ ෆිසිකලි මාර මහන්සි වෙන්න ඕනේ. ඒ මහන්සි වෙලා තමයි මම කියන්නේ කරන්න ඕනේ. නැතුව ෂෝට් ටර්ම් කරලා හරියන්නේ නැහැ ඇත්තටම. වයිදංග ලංකාවේ අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න ළමයි නැත්නම් කැම්ප් ඒ ලෙවල් එක ගෙදරින් ළමයි මතන හොඳ ඇඩ්වයිස් එකක් අපි එතනින් එහාට ගියොත් දැන් ළමයි ඕක කරන ගමන් ස්ටුඩන්ට්ස් අව කරන ගමන් එතනින් එහාට තමගේ වැඩිදුර අධ්‍යාපනය ගැන කතා කරොත් මේ වෙලාවේ ලෝකෙට අපි හිතන්නකෝ ලංකාවේ හරි එහෙම නැත්නම් වෙනතරට ස්ටඩි කරන්න හිතන් ඉන්න ළමයට මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම කෝසස් මොනවද? ඔව් මෙහෙමයි දැන් මම කියන්නේ ගොඩක් වෙලාවට දැන් අපේ 2000 අපි ඔය 2000 මං කියේ වගේ 96 98 99 2000 ඉදී ওই කාලේ තමයි කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ටිකක් පිකප් වෙලා ආවා. ඊට තව කෝස් එකක් තිබ්බා ටෙක්ස්ටයිල් මැනේජ්මන්ට්. මොකද ලංකාවේ ගොඩක් මාන්නික තිබෙන්නේ එහෙම.
හැබැයි මම කියන්නේ දැන් ගොඩක් වෙලාවට මොකද මේ අවුරුදු 20කදී හැමදේම චේන්ජ් වුණා. හැමදේම චේන්ජ් වුණා. අපි 2007 ගත්තොත් ඔය ග්ලෝබල් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එක කාලේ තමයි අපි ඒ කාලේ එක ප්‍රෙඩික්ෂන් එකක් තිබ්බා මේ කවුන්ටන්ස් වගේ ජොබ්ස් නැති වෙයි කියලා. ඒ වුණාට ඒක නැති වුණේ නැහැ. මොකද ෆයිනෑන්ෂල් මාකට් එක ග්ලෝබල් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එනකොට කවුන්ටන්ස් වගේ ජොබ්ස් වැඩි වුණා. අනිත් පැත්තෙන් බිස්නස් ඇනලිස්ට් වගේ ජොබ්ස් වැඩිනවා. එතකොට හිතන්න දැන් ඒ වගේ ඇවිල්ලා දැන් ඒක දැන් වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට ඒක දැන් අපි දන්න ඉස්සර IT ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වුණා කියන සොෆ්ට්වෙයාර් එක දැන් ඒකේ පොඩි පොඩි පාර්ට්ස් තියෙනවා නේද හැමෝම. එතකොට දැන් එක එක බං කියන අලුත් ප්‍රෝග්‍රෑමින් ස්කිල්ස් ප්‍රෝග්‍රෑමින් එක තියෙනවා. ඔව් ඉතින් ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම ඔක වැඩි වෙනවා. දැන් අනිවාර්යයෙන්ම ළමයෙක්ට මම කියන්නේ බලන්න දැන් හිතන්න දැන් ග්ලෝබල් මාකට් එකක් වැඩි වෙනකොට අපි ගොඩක් බලන්නේ ඒ කියන්නේ අපි හිතමු දැන් චයිනා එක පැත්තකින් ඒගොල්ලන්ගේ තියෙනවා. එතකොට USA තමයි ග්ලෝබල් ජොබ් ක්‍රියේටර් කියලා මම කියන්නේ. මුළු වර්ල්ඩ් එකේම ජොබ් ක්‍රියේට් කරන්නේ USA. එතකොට USA වල ලේබර් ඩිපාර්ට්මන්ට් ස්ටැටිස්ටික්ස් වල හැම වෙලාවෙම ඒගොල්ලෝ ෆෝකාස්ටිං එකක් කරනවා for the next 10 years වල. එතකොට ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ ඊට කලින් කියපු එකේ තිබ්බේ නෙමෙයි මේ පාර කියන්නේ 2016 වනේ පස්සේ අපි කියමු එක ජොබ් එකක් අපි කියන software developer වගේ ජොබ් එකකට ඒගොල්ලෝ කියන්නේ software developer වෙලා වැඩක් නැහැ. ඒගොල්ලෝ software developing කරනවා නම් එක්ක business field එකේ subjects කරන්න කියලා. එහෙනම් ඒතකොට මේ මොකද කියන්නේ දැන් දැන් අපි තමු business integration එකක් ගන්න. එක්ක banking link වෙන merge කරනවා. ඒතකොට software programmer කෙනෙක්ට soft skill පැත්තත් එක්ක business skills තියෙන්න ඕනේ. නැතුව බෑ. ඒතකොට IT කරන කෙනෙක්ට accounting කරන්නම කියලා. ඒතකොට තමයි system accountant කෙනෙක් වෙන්නේ. ඒතකොට දැන් අලුත් විදිහට යනවා දැන් අපි දැන් next 10 years වගේ මේක කරනවා නම් sustainability පැත්ත වැඩි. ඒතකොට අපි අනිත් එක තමයි STEM education වැඩි වෙනවා. ඒතකොට science and technology කරා. ඊළඟ science and technology research කරා. ඊට පස්සේ test ලාගෙන් කරන අලුත් research කරා. ඊට පස්සේ දැන් අපි දන්න දැන් ඔය මේ STEM education නේ මොනවද වෙන්නේ දැන් අපි දන්න UK හොඳම example UK ගොල්ලෝ කියන්නේ 60% ඒගොල්ලෝ industrial and innovation develop කරනවා කියලා. ඒතර ඒකට තමයි ඒගොල්ලෝ invest කරන්නේ. ඒතර ඒකට invest කරනකොට ඒගොල්ලන්ට තියෙන අපි දන්න private consultancy හරි firms වලින් දෙන consultations වලට තමයි ඒගොල්ලෝ. ඒතකොට අපි study කරන එක focus කරනවා නම් මේ හින්දා අපි කරනවා අපි දන්න මේ ලංකාවේ තුල study කරලා අපි තමයි UK හරි කොහරි යනවා කියලා පස්සේ කාලේ masters කර එතන අපි බලනවා next 10 years වලටම තියෙන job එක මොකක්ද කියලා. නැතු අපි මේ දැන් කරලා නැන්නේ. දැන් සමහර කෙනෙක් ඉදරනවා මට MBA එකක් තියෙනවා මට ඒකෙන් දැන් දුන්නා. UK වලට ඔය MBA එක ගණන් ගන්න. මොකද UK already top MBAs ටික තියෙනවානේ. Top universities ඉන්න. USA top universities ඉන්න. එතන අපි බලනවා කොහොමද අර highly skill ඒ කියන්නේ complexity වැඩි jobs මොනවද තියෙන්නේ. මොකද complexity වැඩි jobs වල තමයි වැඩි demand එකක් තියෙන්නේ. නැතුව අනිත් ඒවා නැහැ. දැන් ඔය කතා කරගෙන යනකම් මට තේරෙන දේ තමයි දැන් ලෝකේ දියුණු රටවල් වල ඒගොල්ලෝ এডুকেෂන් ඉන්ඩස්ට්‍රි එකයි ඉකොනොමික් ඉන්ඩස්ට්‍රි එකයි ඔක්කොම ලින්ක් කරලා ඒ විදිහට ඩෙවලොප් වෙන්නේ. හැබැයි මම දැන් මට මේ තරුණයෙක් කියන මට තේරෙන ලංකාවේ එහෙම එකක් නැහැ. ඒතකොට ලංකාවේ ඇතුලේ ස්ටඩි කරන අපි තුමු ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකින් මොකද ස්ටඩි කරන ළමයට වර්ල්ඩ් ජොබ් මාකට් එකට යන්න ඔය කියන විදිහට 10 years plan කරලා තමයි කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. අනිවාර්යයෙන් දැන් ලංකාවේ ළමයි අපි හිතන්න දැන් අපේ ලංකාවේ සිස්ටම් එකත් එක්ක ළමෙන් ගොඩක් වෙලාවට A levels කරාට පස්සේ තමයි අඩුම් ගන්න ස්ටඩිස් කරන්න පටන් ගන්න. වර්ක් කරන්න පටන් ගන්න එහෙම. ඒත් ලංකාවේ අපේ සිස් අපිට නෑ අවුරුදු 16 වෙදී ඕ ලෙවල්ස් කරලා ගෙදරින් ළමෙන් ගිහිල්ලා ග්‍රොසරි එකකවත් shop එකකවත් petrol shed එකකවත් අපි හිතමු මොන හරි job එකක් කරන්න එහෙම කරන්නේ නෑ. ඒනවාද ඒ රටවල ළමයි ඒක කරනවා. ඒතකොට ඒගොල්ලෝ ස්මූත්ලි සෙටප් වෙනවා. ඒතකොට ට්‍රාන්සිෂන් සිස්ටම් එක මාර ඉසි. ඒත් ලංකාවේ ළමයි කේරවස් කරලා කිසිම වර්ක් එක්ස්පීරියන්ස් නැතුව කිසිම ස්කිල් එකක් නැතුව ඊට පස්සේ ඒගොල්ලෝ ජොබ් මාකට් එකට ආවම ඒගොල්ලන්ගේ අර ට්‍රාන්සිෂන් සිස්ටම් එක මාර අමාරුයි. මොකද ඒගොල්ලෝ ජීවිතේ අවුරුදු 20ක් 30 ඉගෙනගෙන නැහැ වර්ක් ප්ලේස් එක කොහොමද? එක්ක ඒලව සබ්ජෙක්ට් හතර කරලා එක්ක මොන හරි ටියුෂන් ක්ලාස් ගිහින් යාළුවෙක් එක්ක තමයි ඉඳලා එතකොට බේසින් එක තමයි අර පුළුවන් නම් වර්ක් එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් නම් බලෙන් හරි ගියලා. ඒ කියන්නේ වොලන්ටරි හරි මුලින්ම ගිහලා ඒක ගන්න පුළුවන් නම් ඒ ටිකෙන් ඔක මෙහෙම කරගන්න. මොකද මම කියන්නේ next 10 years වලට කියන ට්‍රාන්සිෂන් එක යනවා කියන එක මේ එකපාර ඩිග්‍රී කරා මම මාස්ටර්ස් කරා ජොබ් එකට යනවා නෙමෙයි. අර ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන. එතකොට ඒක තමයි ස්ටෙප් බයි ස්ටෙප් කියන අඩුම ගන්න අවුරුදු 27-20 ලංකා ළමයට මම කියන අඩුම ගන්න අවුරුදු 27-34 තමයි ලංකාවේ ළමයට සාමාන්‍ය ජොබ් එකකට ඒ කියන්නේ අපිට ගියා හරි කොහේ ගියා කියලා
ඒ ජොබ් එකට සෙට් වෙන්නේ. එතකොට අර අර ටික කරගන්න පුළුවන් නම් හොඳයි ඇත්තටම. ඒක අනිවාර්යෙන් ඒක කරගන්න පුළුවන් නම් ටික ටික මේක කරලා දැන් අපි දැන් මොකක් හරි එක පොඩි ග්‍රොසරි එකක වර්ක් කරනවා. එතකොට එයා නිකන් හරි මොනවාද මේ රිකන්සල් කරනව ගැන දැනගන්න කවුන්ටින් පැත්ත ගැන. එතකොට ඒක ඇඟට එන දේ. ඊට පස්සේ උගන්නනකොට ලේසි ළමයි. ළමයා දන්න ප්‍රැක්ටිකලි මේකයි මේ කියන්නේ කියලා. එතකොට ඊට පස්සේ එයාට ජොබ් එකක් හම්බුනවා. මාරේ සියා ප්‍රැක්ටිකලි දන්නවනේ. දරාදන්න ඉන්වෙන්ටරි එකේ තියෙන ප්‍රශ්න මොකද නැත්නම් අපි ගිහිල්ලා එකපාරට ළමයව ගිහිල්ලා තියලා වාඩි කරලා තිබ්බට පස්සේ වැඩක් වෙන්නේ නැහැ ඇත්තට කස්ටම රිලේෂන් වල කස්ටම රිලේෂන් මොන කස්ටම කොයි වගේද කවුද ඩීල් කරන්නේ කොහෙන්ද එන්නේ කස්ටම මොකද යාගේ තියෙන බිහෙවියරල් පැටර්න්ස් ඒ ඔක්කොම දන්නවා අර මම කියන්නේ අපි ඔය දැකලා තියෙනවා ගොඩක් ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි කස්ටම රිලේෂන්ස් කියන ජොබ්ස් එක ගැන අපි හිතනකොට හොටෙල් එකේ රිසෙප්ෂනිස්ට්ලා එහෙම නැත්නම් ඔය සේල්ස් රෙප්ලා ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නයක් තමයි කස්ටම රිලේෂන්ස් ගැන තියෙන ලොකු අවබෝධයක් නැහැ ඒ කියන්නේ අනිත්සම අර අර කන්ෆ්ලික්ට් එක අදහස් තියෙන ඒ ප්‍රශ්න තියෙන මම කියන්නේ ඒකත් ඔය ඔය එක්ස්පීරියන්ස් නැතිකම සහ එකපාර ජොබ් එකකට ඇවිල්ලා තිරගෙන එන ප්‍රශ්නයක් තව ඔව් ඒක තමයි දැන් මම නේද අපි ඇත්තටම මේ ළමයට පුළුවන් නම් මොකක් හරි දෙයක් කළ අවුරුදු 16 ගේ ඕලර්ස් කරන කාලේ අඳුම් ගන්න මහා සහායක පොඩි ට්‍රේනින් එකක් ගන්නවා ඒ කියන්නේ අර බොස්ගෙන් බැනුම් අහන එක හොඳටම කරගන්න ඕනේ ඒක එතකොට තොරයා දන්න මේක වැඩ කරන්නේ කොහොමද කියලා නැත්නම් කවදාකවත් වර්ක් ප්ලේස් එකක් කවදාකවත් ඒ කියන්නේ තමන්ගේ ෆැමිලි එකට ෆැමිලි එන්වයරන්මන්ට් එකට ඕන විදිහට වර්ක් ප්ලේස් එකක් හදලා නැහැ. ඒගොල්ලෝ හදන්නේ කම්පැනි එකේ තියෙන ස්ට්‍රක්චර් එකද. ඒක පවදාක අම්මා තාත්තා කියපු දේවල් ඒ වර්ක් ප්ලේස් එකේදී කරන්නේ නැහැ. මොකද වර්ක් ප්ලේස් අපේ අපි දන්න අපේ කම්පැනි එකේදී අපිට මේ අපේ තියෙන ෆ්‍රේම්වර්ක් එක ඕස්ට්‍රේලියානු ඉමිග්‍රේෂන් ෆ්‍රේම්වර්ක් එකත් එක්ක අතර ESOS ඇක්ට් එකත් එක්ක වැඩ කරා. ලංකාවේ තියෙන ලේබර් ලෝස් එක්ක වැඩ කරා. ඊට පස්සේ ලංකාවේ තියෙන ලීගල් ෆ්‍රේම්වර්ක් එකත් අපි ෆලෝ කරා. ඔස්ට්‍රේලියානු ලීගල් ෆ්‍රේම්වර්ක් එකත් ෆලෝ කරා. UK එක ගත්තාම UK ලීගල් ෆ්‍රේම්වර්ක් එක, UK ඉමිග්‍රේෂන් එක. කැන්ඩියේ ඔක්කොම එක තමයි මේව කරන්නේ. ඒතර ඒලර්ස් කරපු ළමයට ඕව ගන්න නැහැ නේ. ඒතර ඒලර්ස් කරපු ළමයා නිකන් යනවා. ඒතර අපි බැලලා අපි කිව්වා නෑ වා මේක වෙද්දී මේ විදිහට තමයි මේක කරන්න ඕනේ. මොකද අපි කියන්නේ අර ESOS ඇක්ට් එකෙන් අපිට දීලා තියෙන ගයිඩ්ලයින්ස් වල. ඒතකොට ඒක තමයි ඒ වැඩ කරන ස්ටාෆ් එකෙක් කරන වැඩ කරන්නේ. මොකද අපි ළමයි කාට පස්සේ අපි ඒ ළමයට කවුන්සලින් කරන්න ඕනේ ESOS ඇක්ට් එකේ විදිහට. අපිට නැතුව ඒක පිටින් යන්න බෑ. කොතනවත් අපි දාන Facebook එකේ කමෙන්ට් එකක් දානකොට උනා අපිට වැරදි දෙයක් කියන්න බෑ. ඒ ළමයි ඒක කියන එක එක දෙය අපිට ඒක කියන්න. අපි අනිවාර්යෙන් අර ගයිඩ්ලයින් නැෂනල් කෝඩ් කෝඩ් එකට ඒ හැම දෙයකටම අපි කියන්න ඕනේ. ඒතකොට ඒක ඒජන්ට් කෙනෙක්ගේ තියෙන ethical standard. තොර එහෙම නැතුව අර අපි වෙන වෙන දේවල් කිව්වොත් එහෙම ඒතර ගයිඩ්ලයින්ස් ආ ඒතර ඒක තමයි කියන්නේ අර ළමයාට වර්ක් එක්ස්පීරියන්ස් ඉබ්බනම් ඉස්කෝල ඇතුළේදී එහෙම වුණා නම් ළමයා අර තමකාරච ඒ කියන්නේ යා ට්‍රාන්සිෂන් එක මාර ඉසි මාර ඉසි දැන් නැත්තම් අපිට වෙන්නේ ඒක ට්‍රේන් කරන්නේ ඒක වරදුනවා මේක මේක ඒතර මොන ලීගල් කන්සිකුවෙන්ස් එකක් අවත අපි ඒක බලන්න ඕනේ අර ඒකයි මම කියන්නේ ගොඩක් වෙලා ළමයට පේරන්ට්ස් ලටුනක් පුළුවන් නම් මුල ඉඳන්ම ළමයාව අර ඒ වගේ දේවල් එක්ස්පීරියන්ස් ඔන් එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් නම් පිටගෙනගේ බොස් කෙන් බැනුම් අහගෙන හරි ඒක කරන්න ගමන්නේ මොකද ඒක අර අර ඕන් කම්පැනි එක CEO කෙනෙක් හරි ඕන කෙනෙක් හරි කරන්නේ එයා කරන්නේ යාට ඕන දෙ නෙමෙයි එයා කරන්නේ අර යාට දීන ගයිඩ්ලයින්ස් ෆ්‍රේම්වර්ක් එකකට ඕනේ ඒතර ඒක කරන්න ඕන අනිවාර්යෙන් වර්ක් එක්ස්පීරියන්ස් හොඳටම තියෙන්න ඕන මම දැන් අපි ඒ උත්තරේ අපේ කතාවේ ඉතුරු ටිකටත් අපි ආවර ලංකාවේ තියෙන ලංකාවේ හයර් එඩියුකේෂන් වලට බෙන්රඩෝල් ලෝසි සර්නින්ද ළමයි ගොඩක් අය ලංකාවේ තියෙන ඒජන්ට්ස් ගොඩක් ඉන්නවා. එතකොට මම අපි ඊළඟ ස්ටේජ් එකට අපි ආවා. ඒකේ මට අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒජන්ට් කෙනෙක් කියන්නේ කවුද? මොකද ගොඩක් ලංකාවේ තියෙන ප්‍රශ්නයක්. ඒජන්ට් කෙනෙක් කියන්නේ කවුද? හරි ස්ටුඩන්ට් කවුන්සලර් කෙනෙක් කියන්නේ කවුද? ස්ටුඩන්ට් ගයිඩ්ස් කරන එක හරියට කරන්න කොහොමද? ඒක ethically. ඔව් දැන් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් මම ඉස්සෙල්ල කිව්වා වගේ දැන් අපි ගියා ඕස්ට්‍රේලියාව වල ස්ටඩිස් කරනවා නම් අනිවාර්යෙන් ඒජන්ට් ගයිඩ්ලයින්ස් දෙන්න ඕනේ ඕස්ට්‍රේලියාව වල අපි කියමු ජෙනුයින් ස්ටුඩන්ට් කෙනෙක් කියනවා. ඒතර ඒජන්ට් අයිඩියක් ඒජන්ට් අදහසක් තියෙන්න ඕනේ කවුද මේ GTA එක කියන්නේ ජෙනරල් ටෙම්පර ක්‍රයිටීරියා කියන එක සැටිස්ෆයි කරනවා. ඒතර ඒකෙදී අපි කියන්නේ ඒක මේ අර ඒක ડોකියුමන්ට් එකක් නෙමෙයි. තු අපිට එන වීසා ડોකියුමන්ට්ස් වලවත් කිසිම එක ඒ ළමයාව ඉන්ඩිවිජුවලි ඇසස් කරලා බලන්න ඕනේ. ඒ ළමයායි ළමයාගේ පේරන්ට්ස්ලාට මේ කෝස් එක අනිවාර්ය සමහරට ළමයෙක් එන්න පුළුවන් ලොකු යුනිවර්සිටි එකක් කියලා. මේක එයාට ෆෝන් කරන්න පුළුවන් ඒක තමයි ෆස්ට් එක. මොකද ඒක ෆෝන් කරන්න ගන්න අනිවාර්ය මාසය කියපස්සේ ළමයා මරු කළා. ඒතකොට ඒක පළවෙනි එක තමයි ඒජන්ට් අයිඩියා එකක් තියෙනවනේ මේ ළමයාව අපි ඒ කියන්නේ අපි මුදල් මේ පැත්ත බලන්නේ නැතුව කිසිම දවසක මොකද ඒජන්ට් කමිෂන් එක හම් වෙනවා ඒ ඔක්කොම
එහෙම බලන්න නැතුව කොහොමද මේ ළමයට හරි කෝස් එක දෙන්නේ කියලා. මේ ළමයාට ගැලපෙන්න එකක් GT එක රික්වයමන්ට් එකද එකක් visa රික්වයමන්ට් එකද සමහරවිට ෆැමිලි එකට ෆෝල් කරන්න පුළුවන්. ඒ විදිහට තමයි දෙන්නේ. ඊට පස්සේ තමයි බලන්න ඕනේ මේ ළමයාව ඇනලයිස් කරලා බලන්න ඕනේ දැන් මෙයාගේ A-levels වල ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට ෆවුන්ඩේෂන් එක සමහරවිට අපි සමහරවිට ඒජන්ට් කෙනෙක් සමහරවිට ඩෙස්පරේට් වෙලා කියනවා නෑ ෆවුන්ඩේෂන් එකක් දාලා. ඒකේ ළමයාට හොඳ නෑ. මොකද ලංකාව ඔල්රෙඩි ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම්ස් එනවා. පුළුවන් නම් ඒ ළමයාට එකක් කරන්න කියන්නේ. ඒතකොට ඒක කරලා කම්ප්ලීට් කරලා දාන එක ඒතකොට ඩිරෙක්ට් ඔෆර් එකකුත් හම්බ වෙනවා. ඒතකොට ඒක එකක්. ඊට පස්සේ අනිත් එක තමයි ඒ ළමයාගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඔක්කොම ගයිඩ් කරන්න ඕනේ. ඊට පස්සේ වීසා කම්ප්ලෙක්සිටි වල වීසා එකේ මොන හරි ප්‍රශ්නයක් වෙනවා. parents ලගේ income එකේ ප්‍රශ්නයක් තියෙනවා. සමහරවිට අපි ethical guidelines බලන්න ඕනේ. ඔය funding වලදී. funding වලින් කිසිම දවසක අපි කියන්න අරකය මේ document එක හදලා අපි මේ gap එක fill කරනවා කියලා. මේකට හදලා මෙහෙම දෙනවා කියලා. එහෙම කියන්න බෑ. මොකද ඒකයි මම කියන්නේ. එතකොට අර අර genuine කියන framework එක අපිට ISO set එකෙන් දීලා තියෙන framework එක නැති වෙනවා. ඒක අපි කියමු කැනඩා දැම්මත් එකයි UK දැම්මත් එකයි හැම රටකම එකයි. මොකද අපි හැමෝම සමහරවිට දැන් UK කිව්වම දවස් 28යි 28 days funds එන්න ඕන කියලා. අපි මේ 28 days funds online දුවම අපිට මේ එක 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 තැන් වලින් බෑ. ඒක හරි මාරෙන් ඒක UK legal requirement එක කියලා තියෙන case house එකේ නේද discretion power එකක් තියෙනවා. අහන්න මේ funds කොහෙන්ද ආවේ කියන එක. ඒතකොට ඒක already කියලා තියෙනවා. ඒතකොට අපි ඒක හැමදේම ethically guidelines එන්න. මේක මේ හරි simple දෙයක් මම කිව්වේ. ඒනට ඒ දේම අනිවාර්යෙන් කරන්න. අනිත් එක තමයි අපි හිතන බැරලා student කෙනෙක් ආවම ඒ ස්ටුඩන්ට් එකට අනේවා ලක්ෂ 5ක් අපිට දෙන්න ඕනේ. එහෙම දෙයක් දෙන්න අවස්ථාවක් නැහැ. තමන්ගේ හරියට ෆන්ඩින් හරිනා තමන්ට entry requirements service කරන visa requirements service මොකද ඒජන්ට් responsibility තියෙන යාට තියෙන experience එකත් එක්ක ඒ ටික බලන්න. ඊට පස්සේ එතනින් එහාට යාර ඒජන්ගේ responsibility තමයි බැරලා ළමයා visa එක කරන්න හරි නැත්තම් කෙලින්ම ළමයාට guide කරන්න මේ visa එක කරන්න බෑ. upfront කියන්න ඕනේ මේක තමයි reasons මේවා කියලා ඒක කියන්නේ. ඒක ඉතින් සමහරවිට අර ගොඩක් experience එකලුත් එන්න ඕනේ. නැතුව දැන් අපි දන්න සමහරවිට counselor කෙනෙක් තමයි ඉස්සර කිව්වාගේ school out වෙච්ච කෙනෙක් counseling කරලා. ඒ ළමයා අපිම ගානේ මෙතනින් ගන්න Singapore වල travel කරලා. ඒ ළමයාට අමාරු කියන්නේ. කොහේ ළමයා brochure එකක් බලලා කියනවා. දැන් මේක තමයි කොහොමද දැන් course එකට වැඩි එක ළමයාට බලන්න පුළුවන් course එක ඕන වෙලාවක website එක. අර අර guidelines එක තමයි දෙන්න ඕනේ. බැල්ලා හරි බැල්ලා ළමයාගේ visa එකක් refuse කරනවා සමහරව forged documents ඉර refuse කරනවා එළමයා 3 years old australian government එකෙන් ban කරනවා uk ඊට වැඩි ban කරනවා එතකොට ඒවා minimize කරගන්න වෙන්නේ යාර agent ගේ තියෙන ethical standard එකත් එක්ක කියන්නේ එයාගේ එයා වැරදි නම් ඒ කියන්නේ එයා වැරදි නම් ඒ කියන්නේ ළමයාටත් හොඳ නැහැ ස්ටුඩන්ට්ටත් හොඳ නැහැ australian navy australian හරි uk හරි canada education system එකටත් හොඳ නැහැ ඒකට parents ලටත් හොඳ නැහැ මම කියන හැම වෙලාවෙම හරි දෙය කියන්නේ හරි ගයිඩ්ලයින් ඔය GTA requirement එක genuine temporary criteria requirement එක සැටිස් කරන හැටි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මොකද ඒක කියන්නේ කියන්නේ ඒජන්ට් කෙනෙක්ගේ responsibility එක තමයි. ඒ කියන්නේ 100% visa success වීමක් කවදාකවත් කියන්නේ නැහැ. ඒතකොට එයා කරන්න ඕනේ අර visa guidelines වලට කියන regulation guidelines වලට එළමයාගේ ෆයිල් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. funding english හැමදේම මොනවද දෙන ළමයට කියලා දීලා මොනවද තියෙන මේවා සමාජයට ළමයාගේ first time experience එකට ඒ ළමයාට මොනවද කියන්නේ රටේ තියෙන state එකේ තියෙන දේවල් ඒ හොඳට guide කරලා එහෙම කියන්නේ. එහෙම කියලා තමයි visa application එක process කරන්නේ. එතකොට මේ industry එකේ එතකොට තියෙන දේක් තමයි කියන්නේ. හරි case by case යන්නේ නේ ඒක. ඔව්. හරි මේ මෙහෙමයි කියලා rule set එකක් නැහැ. case by case වෙනස්. අනිවාර්යයෙන් මොකද හැම කෙනාම වෙනස්නේ. ඒක හැමදාම අපි කියන්නේ funds පැත්ත වෙනවා, finance පැත්ත වෙනවා. english වෙනස් වෙනවා, IELTS වෙනස් වෙනවා. ඊට පස්සේ එයාගේ education එක වෙනස් වෙනවා. එයා කරලා තියෙන course එක වෙනස් වෙනවා. එයාගේ financial background එක සමහර parent කෙනෙක් job එකක් කරනවා. සමහර parent කෙනෙක් business කරනවා. සමහර අය ඉන්නවා farming වගේ ලංකාවේ දුර කරන. ඉතින් එහෙම කරා කියලා අර ඒක මම කිය ඒක එක්කෙනාට එක එක විදිහට තමයි යන්නේ. ඒතකොට agent ගේ responsibility එක තියෙනවා ඒ individual ට assess කරනවා. individual assess කරන තමයි ළමයාට හරි outcome එකක් දෙන්න පුළුවන්. ඒක තමයි GT genuine temporary criteria ඔය Canada වල visa requirement UK visa requirement එක කියලා. මොකද ඒක individual නේ. ළමයා individual නැතුව එක ළමයි කියලා courses wise ළමයි එක වගේ ඉල්ලා ඒ වුණාට අර circumstances එක වෙනස් වෙනවා. visa requirement satisfy කරන විදිහ නම් වෙනස් 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 වෙනවා. ඒගොල්ලෝ අපි ඒ regulation එකේ කිව්වට funding මෙහෙම ඕනේ කියලා ඒ ළමයා සමහර ළමයි loan එකක් ගන්න පුළුවන්. ඒතර අපි ඒක හරියට loan එකට guide කරා. සමහර ළමයින්ට fixed deposit තියෙන්න පුළුවන්. ඒතර ඒක අපි ඒ විදිහට guide කරා. ඒතර loan එකක් තියෙන ළමයට අපි කියන්න ඕනේ parents වගේ අඩුමානේ
වන්තරවත් ඒ කියන්නේ ලෝන් එකේ රීපේමන්ට් අර ලක්ෂයක් කියලා අඩුම ලක්ෂ 4ක්වත් 5ක්වත් මාසික සැලරිය මාර මාසික ඉන්කම් එකක් දෙනවා. ඒවා ඒවා පෙන්වන්න ඕනේ. ඒතර ඒවා පෙන්වන්නද බොරුවට ඒක අපිරමු එවලේ මොකක් හරි ඒක ෂෝට් කට් එකක් පෙන්වලා දැම්මොත් ඒක හරියන්නේ නැහැ. මොකද දැන් ඉමිග්‍රේෂන් ඕනම රටක ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක්ට ඕව මේ වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒගොල්ලෝ අපිට ඩී ඇප්ලිකේෂන්ස් කරනවානේ. ඒතර යාළට දෙන්නවා මෙතන මොකක් හරි වැරද්දක් තියෙනවා. ඉතින් ඒක මම කියන්නේ හැම එකම එතකොට ළමයා මාරු වැටෙන්නේ නැහැ ඒජන්ට් කවදාකවත් තමා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ ඔව් එතකොට ඒකත් එක්කම අහන්න දවස්වල තමයි අපි තමයි ළමයි කියන බලාපොරොත්තු වෙනවා රට යන්න ඒ කියන්නේ අපි තමයි මේ අවුරුද්ද අන්තිමටම යන්න බලාපොරොත්තු වෙන ළමයි කියන දැන් හදා ගන්න ඕනේ දේවල් මොනවද එයා කරන්න ඕනේ දේවල් මොනවද කියන්නේ ඉනිෂියල් ස්ටෙප්ස් එදියට ඔව් දැන් ඕකට තමයි අපි සාමාන්‍ය කියන්නේ ගැප් ඉයර් එක කියලා මේ දවස්වල අවුට් වෙච්ච ළමයින්ට ලංකාවේ හරි ලන්ඩන් හරි දවස් කරපයිට ඔය ගැප් ඉයර් එක තමයි ළමයින්ට කියන්නේ ගොඩක් රිසර්ච් කරන්න කියලා අපි කියන්නේ ඒජන්ට් කෙනෙක් ගාවට යන්න කියලා අපි කියන්නේ මුලින්ම රිසර්ච් කරන්න රිසර්ච් කරන මොකද ඒක තමන්ගේ ඉන්ඩිවිජුවල් රික්වයර්මන්ට් එකනේ එයාට ඕන රට මොනවද කරන්න ඕනේ දේවල් ටික රිසර්ච් අනිත් එක තමයි යාට අපි හිතමු බැලලා හරි දැන් සමහර ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක ප්‍රශ්න ඇතුලේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එකත් හදාගන්න. ඒක එක අනිත් එක කෝස් කරන නම් අනිවාර්යෙන් රිසර්ච් කරන්න වෙනවා. මොකද සමහරවිට දැන් මගේ නම් අවුරුදු 16ක් 17ක් එක්ස්පීරියන්ස් එකේම තියෙන හින්දා දැන් වර්ල්ඩ් මාකට් එක අපිට චේන්ජ් වෙන හැටි අපිට කියන්න ඕන මේ මාකට් එක මේ වෙලාව මේ විදිහට චේන්ජ් වෙනවා. ඩිෆ්ලේෂන් පැටර්න් සම්පූර්ණ චේන්ජ් වෙනවා. ළමයෙක්ට එහෙම නැහැනේ. ඒතකොට ළමයාට පුළුවන් ගාන අරගෙන ඒ ළමයාට ඇබ්සෝබ් කරන්න පුළුවන් ගාන අරගෙන හරියට ඒක දන්න කෙනෙක් ගාවට ඒක ගියා ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ අපිට එහෙම එන එකක් තියෙන එක නෙමෙයි මම කියන්නේ. ඒ ළමයිට ඒක ගන්න පුළුවන් අය ගාවට යන්න හොඳට එක්ස්පීරියන්ස් තියෙන එක නිකන් බොරුවට දැන් එයාගේ වයසම ළමයෙක් ගාවට ගිහිල්ලා ඒ ළමයා ප්‍රොෂ එකක් පෙන්වන එක නෙමෙයි. මොකද මම ඉස්සෙල්ලා කිව්වාගේ අවුරුදු 10ක এডুকেෂන් පැටර්න් එකක් නේ අපි ජොබ් ඔක්කොම අයනවා තමයි පේරන්ස් ලක්ෂ 200 300 ලක්ෂ විඳන් කරනවා. ඔහොම සල්ලි සාමාන්‍ය පේරන් කෙනෙක්. ඉතින් එනතේ ළමයා වුණත් පොඩ්ඩක් එයාගේ දේවල් කරගන්නවා නම් අනිවාර්යයෙන් මම කියන්නේ හොඳට රිසර්ච් එක කරන්න එන්න ද ඒජන්ගේ ඔෆිසර් අපිට කන්සල්ටේෂන් කරන තරග ඔෆිස් එකට ආවත් හරියට එයත් එක වාඩිල අඩුම ගන්න දවස් 3 4ක් ඔය ইনফরমේෂන් මොකද එදා ඒ කාලෙම ගනේ දැන් මාර වෙනස් ඇත්තට සිස්ටම් එක වෙනස්. ඒ සිස්ටම් එක වෙනස් කියන්නේ හරි කම්ප්ලිකේටඩ්. සමහර කෝසස් චේන්ජ් වෙනවා ගියවුද තිබෙගෙන අද තියෙන්නේ. ඉතින් ඒ වගේ දැන් අනිත් එක තමයි ලංකාවේ ගොඩක් වෙලාවට මේ වෙලාව පොපියුලර් වෙලා යන කෝස් එකෙන් කැනඩා, UK, ඕස්ට්‍රේලියා පොපියුලර් වෙනවා. දැන් ලංකාවේ තාම ස්ටෙම් එක වගේ පටන් ගත්තා. හැබැයි ස්ටෙම් රිසර්ච් ඔල්රෙඩි පටන් ගන්නවා. දැන් සිංගප්පූර් වගේ ස්ටෙම් රිසර්ච් පටන් ගන්නවා. ඇග්‍රිකල්චර් ඇග්‍රික් ඒ ඔක්කොම පටන් ගන්නවා. ඒතොර අපි බලන්න ඕන ඒ රටේ විදිහනේ. ඒතොර ගොඩාක් ළමයි තියෙන්නේ අර මම ඒක කිව්වේ දැන් ඒ කියන්නේ හරියට හරියටම මෙයාට ইনফরমේෂන් ගන්න ඕන පොද next 7 to 8 years plan කරන්න වෙනවා. දැන් තියෙන එකත් එක බලලා කොහොමද වෙන්නේ? ගොඩක් වෙලාට global forecasting එක බලන්න වෙනවා education එකේ courses එක බලනකොට. ඒකේ තමයි ඉස්සරහට study කරන්න ඉන්නේ කියන එක ගන්න. මොකද දැන් ඉස්සර වගේ අර පත්තරේ බැලුවා head එක බැලුවා නෙමෙයි. ඒක වැඩක් නැහැ. මේ social media වල වචන දාලා group එකක් හදලා අපි එහෙම කරන එක නෙමෙයි. මේක අනිවාර්යෙන් education system එක සම්පූර්ණ වෙනස්. නව සමාජ ස්පෝර්ට්ස් මේ ටීම්ස් වලදී න්‍යිරෝ ස්කවුටින් යූස් කරනවා කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් යූස් අපි ජීවිතේ හිතලා තියෙන අද අනුන් ගණන් වල ඒ විදිහට යූස් කරනවා කියලා ප්ලේ එකේ තියෙන හાર્ඩ් ප්ලේ කෙනෙක් කොහොමද එලීට් ස්පෝර්ට්ස්මන් කෙනෙක් ඩෙවලොප් වෙන්නේ කියලා අපි දන්නවා අපි හිතුවා ප්‍රයිවට් කම්පැනි ටෙස්ලා වගේ එකක් සැටලයිට්ස් මේව කරයි කියලා අපි ඉස්සර හිතුවේ නෑ ඉස්සර අපි ඒක හැම එකෙම තියෙන NASA එක තමයි කරේ දැන් Amazonත් යූස් කරනවා Google යූස් කරනවා හැම ඒගොල්ලන්ගේ සෙල්ෆ් මේවා තියෙනවා යුරෝපියන් යුනියන් එක යූස් කරනවා Samsung වල යූස් කරනවා දැන් සම්පූර්ණ මාකට් එක වෙනස්. මේ මාකට් එක රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සෑහෙන වෙනස්. දැන් Singapore වල දැන් Singapore University වල එක University එක ලැබ් එක ඒ කියන්නේ ඒගොල්ලෝ හදනවා මේ elderly population එකට කැමති individualize කරලා හදන්නේ. ඒක 3D computer program. ඒතකොට අපි දැන් මේ ජෙලි ඒගොල්ලන් protein ගන්න ඒගොල්ලන් ඕන මේ ඇඟට ඕන කැම වල මොනවා තියෙන්නේ. ඒතකොට ඒක හරිනම් අපි කොහොමද අපි හිතන්නේ ඉස්සරහට කොයි වගේ වෙයි? ඒකේ විදිහට කැම එක ඉන්ඩිවිජුවලයිස් කරලා හදනවා මනුස්සයරන කැලරි ප්‍රෝටීන් ගන්න ටික මෙහෙමයි මෙහෙමයි කියලා. ඒක සම්පූර්ණ වෙනස්. ඒක දැන් Singapore වල සමහර ඒගොල්ලන්ගේ ඇග්‍රිකල්චර් වල අලුතෙන් මේක කරලා තියෙනවා මේ apartment blocks වල උඩ වෙනම ඇග්‍රිකල්චර්. දැන් මම එදා අපි විහිළුවට ගිහින් පවුදර දැන් ලංකාවේ තව අවුරුදු 3ක් 4ක් යනකොට apartment මේ complex එකක් හදනවා. අනිවාර්යෙන් floors 3ක් විතර අර මේ inside agriculture system හදන්න වෙනවා.
මොකද ඒගොල්ලන්ට ඒතර සර්ස් සම්ෂන් වෙනවා. ඒතර කලම් බෝල් වල පිටින් යන්න ඕනේ. අපි හිතන්නේ නැහැ නේ මොහොතේ වල වෙනස් වෙනවා කියලා. ඒක මම කියන්නේ next 10 years අනිවාර්යෙන් এডুকেෂන් එක බලන්න වෙනවා. UK programs එක BCS AB එක තියෙනවා. දැන් UK BCS එක degree program එකට equal ගන්නට තියෙනවා. ඒතර ඒක ලක්ෂ 4 කින් විතර මුල් program එකම කරන්න පුළුවන්. ඒක කළා නම් ඊළඟට UK masters වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් AB එක කරන්න පුළුවන්. ඒ හැමදේම තියෙනවා. ඒතර ඕනනම් යාට වෙන තැනක ගිහලා foundation Australia foundation තියෙනවා UK foundation තියෙනවා. ඒක ඕන විදිහට කරන්න පුළුවන්. ඒක ඒක මම කියන්නේ ඒක අර ඒ වගේව ගන්න ගොඩක් වෙලාට හොඳයි අර ඒ කියන්නේ ඒක ඇවිල්ලා කතා කරන්න මොකද නැත්නම් ළමයට අමාරුන ඕල් ද ෆෝන් කියන්න මේ ඉන්ෆර්මේෂන් මොකද මේක සම්පූර්ණ තවගේ කරීර් එක චේන්ජ් වීමක් නේ. ඒතර ඒ චේන්ජ් වීම කරනවා නම් අනිවාර්යයෙන් දැන් අපි වුණත් කරනවා BCS NAB කරනවා ගන්නත් අඩුයි ළමයි රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ විදිහට ඒතර ඒක ආවද අපිට ඉන්ඩිවිජුවල් අපිට කියලා දෙන්නත් පුළුවන් කොහොමද කරන්න ඕනේ අර බේසික් ස්ටෙප් එකට ඒකෙන් යන්න පුළුවන් ඇත්තට මම කියන්නේ ඒක කරා කියලා අද ඉස්සරහට ගොඩාක් මෙහෙමයි කියලා. ඒකට ඒක අපිට බලලා අපිට කියනවා මම මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් කරන්න මේ විදිහේ මාස්ටර් එකක් කරන්න. ඒතකොට ඒ ජොබ් මාකට් එකත් එක්ක වල කරන්න බලන්න. හරි මම හිතන්නේ අද අපි ගොඩක් කරුණු කතා කරා අද සෙෂන් එකට. අපි මේක වීක්ලිම කරන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක මේ විදිහටම ඉස්සරහට ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අර ඉන්ෆර්මේෂන් ගැන හැමදේම අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ඔයාලට ගන්න බලේ ඒ වගේ මේ එන්ෂේ කන්ටැක්ට් කරන්න හැටි ඔක්කොම අපි දානවා. එතකොට අපි එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. හර්ෂයට බොහොම ස්තුතියි කියන මේ ඩීටේල්ස් ලබා දුන්නට. එහෙනම් ලබන සතියේ හම්බෙමු. Thank you. Thank you. Thank you.